ಸಾಂಪ್ರದಾಯಿಕ ಅತೀತೆ ಪಿಲಿಬಂದನು ವರ್ತಮಾನಿಯಾಗಿ ನೇನು ಗವಿಷನು ආයුබෝවන් යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ Hindu දේව කතා පුරාණයට අනුව එන ගණ දෙවිඳුන්ගේ උත්පත්ති කතාව පිළිබඳවයි. ගණ දෙවිඳුන්ගේ පියා වුණු ශිව දෙවියන් සතුව ඉතා බලගත් වටිනා මන්තරයක් තියෙනවා කියලා දැනගත්ත බ්‍රහ්මයා එය ලබා ගන්න අදහසක් ඇති කර ගන්නවා. ඒ වගේම ශිව දෙවියන්ගේ බිරිඳ වුණු උමංගනා දේවිය ලබා ගන්න අරමුණකුත් තිබුණ නිසා මන්තරය අරගෙන ශිව දෙවියන් මරා දමන්න හිතාගෙන බ්‍රහ්මයා දිනක් ශිව දෙවියන් පසුපස ගන්නගෙන යනවා. ඔන්න ඉතින් බ්‍රහ්මයා තමන් ඉගෙනගත් විෂ මන්තරයක් අතට මතුරගෙන තමයි ශිව දෙවියන් පසුපස ලුහුබඳින්න පටන් ගත්තේ. මේ සිද්ධිය දැකපු විෂ්ණු දෙවියන් ශිව දෙවියන් වීර ගැනීමේ අදහසින් සුරූපි කාන්තාවක ගෙරුවක් මවාගෙන ඔවුන් යන මග ගසක් මුල වාඩි වෙලා ඉන්නවා. කලබලයෙන් දුවගෙන යන ශිව දෙවිඳුන් ඇයව පසු කරගෙන ගියා. බ්‍රහ්මයා නම් ඇයව දකිනවා. ඉතින් මේ සුරූපිනිය දැක ගමන් බ්‍රහ්මයාට තමන් පැමිණි කාරණාව අමතක වෙලා ඇයට තමන් හා සරණ බන්ධනයකට ආරාධනා කරන බ්‍රහ්මයාගෙන් ශිව දෙවිඳුන් බේරා ගැනීමට මේක තමයි අවස්ථාව කියලා හිතපු ඇය ඊට එකඟ වෙනවා. ඒ වගේම කිසි දවසක තමන්ව දාල යන්නේ නැහැ කියලා හිස මත අත තියලා සපත කරන්න කියලා ඉල්ලනවා. තමන්ගේ අතේ තියෙන විෂ මන්ත්‍රය ගැන අමතකුණු බ්‍රහ්මයා ඇයට සපතිය ලබා දෙන්න හිතාගෙන තමන්ගේ හිස මත අත තිබ්බා විතරයි ඒ සැනින් ඔහු අළු වෙලා විනාශ වෙලා ගියා. උන් ඉතින් ඔයාතරේ පසුපස බලන ශිව දෙවිඳුන් දැනගන්නවා දැන් තමන් පස්සේ බ්‍රහ්මයා එන්නේ නැහැ කියලා. ඔහු ආපසු හැරිලා එන අතරමඟදී සුරූපී කාන්තාවක් ලෙසින් ඉන්න විෂ්ණු දෙවියන්ව දකිනවා. බ්‍රහ්මයා වගේම ශිව දෙවියනුත් ඇයට සරණ බන්ධනයකට ආරාධනා කරනවා. ඉතින් ඔන්න මේ කරදරයෙන් බේරෙන්න හිතාගෙන විෂ්ණු දෙවියන් ඔහුට කියනවා තමන්ට දරුවන් සත් දෙනෙක් සිටින බව. ඔවුන් බාර ගැනීමට කැමති නම් පමණක් ඔහු හා සරණ එන බවත් ඒ වගේම ඔවුන් සියලු දෙනා බාර ගැනීමට උමංගනාව කැමැති විය යුතු බවත් පවසනවා. ඔන්න ඔය වෙලාවේ ශිව දෙවිඳුන් උමංගනාව කැඳවලා සිද්ධිය විස්තර කරාට පස්සේ අපූර්ව දරුවන් සත් දෙනා දැකපු උමංගනාව ආදරයෙන් ඔවුන්ව පැලඳ ගන්නවා. මේ අතරදී එක් දරුවෙක් කෑට මගහැරෙනවා. අනෙක් සය දෙනා එකට එකතු වෙලා මුහුණු සයක් සහ අත් දොළසකින් යුත් ස්කන්ධ කුමාරයන් නිර්මාණය වෙනවා. අතහැරුණු අනෙක් කුමාරය ගණ දෙවිඳුන් කියලා තමයි Hindu පුරාණයේ සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනි තවත් දවසක ලස්සන වීඩියෝවකින් අපි දැනගමු ගණ දෙවියන්ට ඇත් මුහුණක් ලැබුණේ කොහොමද කියලා. ඔයාලා හැමෝටම ඉතින් ආයුබෝවන්.